කාලගුණය කොහොමුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. අයිබෝ මම දමිත් පිරිසිංහ ක්‍රිකට් වැඩසටහන උගොල්ලට ගේන්නේ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට. අද කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කැන්ඩි වොරියර්ස් කණ්ඩායම ලකුණු 58 කින් පරාජය කරලා ඔවුන්ගේ ස්ථානය ස්ථීර කරගත්තා ප්ලේඔෆ්ස් වලට හම්බන්තොට ගිහිල්ලා ඔවුන් දැන් එලිමිනේටර් තරගයේ සෙල්ලම් කරනවා දඹුල්ල ජයන්ට්ස් එක්ක ඉරිදා 19 වෙනිදා දෙසැම්බර් වල. ඉතින් අපි අද තරගය ගැන කතා කරොත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ හොඳම ක්‍රීඩකයෝ ටික අද අත්‍යවශ්‍යම තරගයේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම කුසල් ජනිත් පෙරේරා. කුසල් ජනිත් පෙරේරා අද ඕපන් කරලා ලබාගත්තේ ලකුණු 57 තමයි කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලකුණු 182ක් ලබා ගන්න පුළුවන් වුණේ. ඔහු මේ තරගයට පෙර ලකුණු 25යි ලබා ගෙන තිබ්බේ. ඉනිංස් 5ක දීම නමුත් අද ඉතාම කුමින් ක්‍රීඩකයෙක් වුණා. ඔහු ලකුණු 79ක පාර්ට්නර්ෂිප් එකක් දැම්මා දරංජි ඩිසිල්වාත් එක්ක. ගත්ත පන්නරයෙන් තමයි කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත්තේ. ඊට පස්සේ අවසානයේ දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 182ක් ගත්තා. අරගෙන ගියා දිනේෂ් චන්දිමාල් දැන් මේ ලංකා ප්‍රීමියර් ලීග් එකේ අලුත්ම ආකාරයේ ක්‍රීඩකයෙක් කියලා අර අපි ඉස්සර දැක්ක චන්දිමාල් දැන් නැවතත් දකුණා ලකුණු 275ක් ලබා ගෙන තියෙනවා. ඔහු තරඟ අටකදී ඇවරේජ් එක 55යි ස්ට්‍රයික් රේට් එක ලකුණු 150කටදී මේ තරඟාලේ වැඩිම ලකුණු ලාභය අරගෙන ඉන්නවා. ඉතින් දිනේෂ් චන්දිමාල් මැතිව්ස්ගේ අන්තිම ඕවර් අතරේ ගහපු ලකුණු සංඛ්‍යාවෙන් තමයි කලම්බු කණ්ඩායම මෙච්චර ලොකු ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකේ ගන්නේ. ලකුණු 183ක් හඹා යන කැන්ඩි කණ්ඩායම එනා ලුයිස් 6-3ක් ගාලා පටන් ගත්තා. නමුත් ජෙෆ්රි වැන්ඩර්සේ ඇවිල්ලා ඉතාමත් හොඳින් පන්දු යවුවා. ඔහු ටොප් ඕඩරේ විකට් 3ක් ලබා ගත්තා. ඊට පස්සේ අපි දැක්ක රවි බොපාර ඉතාමත් හොඳින් ලකුණු ලබාගෙන හොඳ ස්ථානයකට අරගෙන එනවා. කැන්ඩි කණ්ඩායමට පොඩි හෝප් එකක් දෙනවා. නමුත් චීකෝගේ ප්‍රසන්න ඇවිල්ලා එකම ඕවරේ විකට් දෙකක් ලබාගෙන 93ට පහක් කළා. එතනින් එහාට අමාරු වුණා. නමුත් ඊට පස්සේ වැන්ඩර්සේ නැවතත් ඇවිල්ලා කඩු 3ක් ලබා ගත්තා. ඔහු ට්‍රිපල් විකට් නිර්ණයක් ලබා ගත්තා. ජෙෆ්රි වැන්ඩර්සේ කඩු 6ක් ලකුණු 25කට මේ LPL තරගාවලියේ හොඳම පන්දු වේගම ඔහු වාර්තා කරා. කිව්වාගේ කණ්ඩායමේ එකම ක්‍රීඩකයා කලම්බු ස්ටාර්ස් ජයග්‍රහණයට දායකත්වය දුන්නා. දැන් අපි යනවා තරගාවලිය හම්බන්තොටට. කලම්බු එලිමිනේටර් එක ඉරිදා 3ට පැවැත්වෙනවා ඒ දඹුල්ලයි කලම්බුයි. ඊට පස්සේ රෑට පැවැත්වෙනවා කලම්බු ක්වොලිෆයර් එක ජෙෆ්නා සහ ගෝල් කණ්ඩායම අතර. ජෙෆ්නා ගෝල් කණ්ඩායමෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ෆයිනල් යනවා. ඒකෙන් පරාජය වෙන කණ්ඩායම එලිමිනේටර් එක දිනන කණ්ඩායම. දැන් කලම්බු සහ දඹුල්ල අතර නැවත 21 වෙනිදා ක්‍රීඩා කරනවා ක්වොලිෆයර් 2 එක. ඒ වගේ ක්වොලිෆයර් 1 සහ 2 දිනන කණ්ඩායම් දෙක ෆයිනල් ඉස්සෙල්ලම කරනවා විශ්තු. අපි ඔයගොල්ලන්ට මේ විස්තර ඔක්කොම thepublic.com තුලින් දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. මිනිත්තුෙන් මිනිත්තුව වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසැණින් ඔබ වෙතට The Papari Sports News Alerts. හරක් වෙලා පරාදුණු වෙන්න අතුම රෙජිස්ටර් වෙන්න The Papari කියලා ටයිප් කරලා 672 එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.